සුබ දවසක් කට්ටියටම ඔයාලා මේකතු වෙන්නේ වෙනදා වගේම චින්ස් ඇකඩමි ප්‍රෝග්‍රෑමින් channel එකත් එක්ක හරි අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ප්‍රෝග්‍රෑමින් වලට ඉතාම වැදගත් දෙයක් වන functions පිළිබඳව මොකද ප්‍රෝග්‍රෑමින් කරද්දී function ගැන ඉතාම වැදගත් functions වලින් අපිට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා ඒ නිසා අපි සරලම තැන ඉඳන් functions කතා කරමු ඔයා මේ වෙන විට අපේ වීඩියෝස් ගොඩක් බලලා ඇති ඒ නිසා ඔයාට ප්‍රෝග්‍රෑම් පිළිබඳ කිසියම් හෝ අවබෝධයක් අනිවාර්යයෙන්ම ලැබිලා ඇති. හැබැයි ඔයා අදම නම් අපේ වීඩියෝස් එක එකතු වෙන්නේ අපේ කලින් වීඩියෝස් අනිවාර්යෙන් බලලා එන්න. මොකද functions කියන්නේ ටිකක් සංකීර්ණ දෙයක්. ඒ නිසා මේ හොඳින් අවබෝධ කර ගැනීමට අපේ කලින් වීඩියෝස් බලලා ආවොත් ඔයාලට ඉතාමත් ලේසියෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. function ගත්තාම program එකක අපි ප්‍රධාන වශයෙන් ලියන function එක නැත්නම් අපි කියන program එක main function එකක් තියෙනවා. අපි දැන් මේ දක්වා කරපු හැම program එක වගේ තිබ්බේ main function එකක්. හැබැයි අපිට පුළුවන් මේ main function එකට අමතරව තව functions අපේ program වලට එකතු කරන්න. අපි ඒවට කියනවා sub functions කියලා. අපි ප්‍රෝග්‍රෑමින් කරද්දී අපිට අදාළ ප්‍රෝග්‍රෑම් එකේ අනිවාර්යයෙන්ම අපි main function එකක් අපි ලියන්න ඕනේ. ඕනෑම ප්‍රෝග්‍රෑම් එක main functions තියෙන එකයි. හැබැයි ප්‍රෝග්‍රෑම් එක අනුව ප්‍රෝග්‍රෑමින් සිදුවන process එක අනුව ප්‍රෝග්‍රෑම් එක විශාලත්වය අනුව අපිට sub functions ඒ ප්‍රෝග්‍රෑම් එකට අදාළව අවශ්‍ය පරිදි අපිට ලියන්න පුළුවන්. අපි මේ වීඩියෝ මාලාවෙන් කතා කරන්නේ ප්‍රෝග්‍රෑමින් බේසික් කින්දා අපි මේකට functions කියලා කියමු අපි C++ වලින් කරන හින්දා නමුත් Java වගේ දෙයක් අපි ඉගෙන ගත්තේ අපිට අපි මෙවට methods කියන වචනයත් අපි use කරනවා නමුත් අපි මේවට functions කියලා අපි දැනට බේසික් කරන ඉගෙන ගන්න නිසා අපි functions කියලාම අපි use කරමු function ගැන කතා කරද්දී අපි දැනගත යුතු තවත් තීර කොටසක් තියෙනවා. ඒක තමයි අපි ඕනෑම function එකක්. ඒ කියන්නේ main function එකක් හෝ sub function එකක් හෝ අපි declare කරනකොට ප්‍රධාන වශයෙන් කොටස් තුනක් use කරනවා. මොනවද මේ ප්‍රධාන කොටස් තුන? ඉස්සරලාම අපි declare කරන හැමතත් අපි ලියන කොටසට අපි කියනවා return type එක කියලා. හරි. ඔයාලා තවම return type කියවට හරිය ලොකු අවබෝධයක් නැති වෙයි. නමුත් අපි දැන් මේ function වල අපි ඉස්සරහට ඒක කතා කරමු. අපි return type එක ලියලා ඊට පස්සේ අපි ලියන්න ඕනේ function name එක. function name එකට පස්සේ අපි parentheses දාලා parentheses ඇතුළේ අපි ලියනවා අපි මේ program එකට බාහිරින් ගන්නවා නැත්තම් get values කියලා අපි කියනවා get values කියන්නේ අපි program එකට බාහිරින් ගන්න values එහෙනම් function එකක් main function එකක් හෝ sub function එකක් declare කරනකොට ප්‍රධාන වශයෙන් අපි කොටස් තුනක් use කරනවා return type එක function name එක get values හරි අපි දැන් දන්නවා function එක declare කරද්දී ඉස්සරලාම
ලියන්න ඕනේ නැත්නම් declare කරන්න ඕනේ return type එක. මොනවද මේ return type කියන්නේ? මොනවද මේ වෙනකොට අපි use කරන්නේ? අපිට මතකයි අපි කලින් program කරද්දී අපි use කරුවා void main කියලා. එහෙනම් අපි ඒ use කරපු void කියන එක return type එක. ඇත්තටම කිව්වොත් void කියන අදහස මුකුවත් return කරන්නේ නැහැ කියන අදහස. නමුත් ඒක අපි theory වලින් කතා කරලා තේරෙන්නේ නැති නිසා අපි ඊගා වීඩියෝ එකෙන් අපි program එක කරන්න බලමු මොකද්ද මේ void කියන්නේ කියලා. නමුත් දැනට මතක තියාගන්න void කියන්නේ return type එකක්. එහෙනම් ඊට අමතරව අපිට මොනවද use කරන්න පුළුවන් return type? අපි හිතමු අපේ program එකේ integer value එකක් return කරනවා නම් අපි ඒකට යොදනවා int කියලා. අපි හිතමු අපි මේ ලියන program එකේ return කරන්නේ float value එකක් කියලා. එහෙනම් අපි ඒකට float කියලා ලියනවා. මෙන්න මේ විදිහට ඒ program මේ main function එකේ හෝ sub function එකක ඒ return කරන value එකේ අනුව අදාළ return type එක අපි මේ අපි ලියන program එකට අපි declare කරන්න ඕනේ. හරි return type එක අපි declare කරලා පස්සේ අපි ලියනවා function name එක. Function name එක විදිහට අපිට කැමති name එකක් use කරන්න පුළුවන් අදාළ program එකට අනුව ඒ program එක ගැලපෙන නමක් අපි සදා use කරනවා. ඕනෑම අපි දන්නවා ඕනෑම program එක ප්‍රධාන වශයෙන් තියෙන්නේ එක program එකයි අපි හඳුන්වන main program එක. අපි ඒ නිසා එකට main කියලා යොදනවා. එහෙනම් අපි දන්නවා අපි කලින් program කරද්දී අපි ලියුවා void main කියලා. එහෙනම් මේ main කියන අදහස ඒ අදාළ function එකේ name එක. අපිට මේ වෙනුවට ඕනෑම නමක් program එකට ගැලපෙන පරිදි use කරන්න පුළුවන්. void main, void sum, void answer මේ විදිහට විවිධ අපිට program එකට ගැලපෙන පරිදි program function name එක අපිට use කරන්න පුළුවන්. හරි අපි දැන් function එක declare කරද්දී ඉස්සෙල්ලාම අපි කෙරුවා return type එක declare කරුවා, ඊට පස්සේ function name එක ගැන කතා කළා. අවසානට අපි දැන් ගන්නවා get values. අපි මේ get values use කරන්නේ parentheses ඇතුලේ. මේ parentheses ඇතුලේ ඉන්නට අපි කියනවා parameters කියලා. ඔයා දැන් දන්නවා function එක declare කරද්දී කොහොමද මොනවද අපි use කරන්න ඕනි කියලා. හරි මම මේ වීඩියෝ එකේ වලත් එක theory කොටස් කීපයක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද function කියන්නේ සංකීර්ණ දෙයක්. අපි ඉතා සරල තැනින්ද යමු. ඒතරවාට මේ functions පැටලෙන්නේ නැතුව ඉතාමත් පැහැදිලිව හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඔයා මේ theory කොටස් ටික හොඳට අධ්‍යයනය කරන්න අපි ඊගා වීඩියෝ එකකින් functions වල practical කරලා බලමු. එතකොට ඔයාලට functions ඉතාමත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔය අද වෙන අපේ videos එක එකතුනේ අනිවාර්යයෙන්ම කලින් videos හොඳට බලන්න. එතකොට functions පිළිබඳ හොඳ අවබෝධයක් ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. programming basic knowledge එකක් ඔයාලට ලබා ගන්න පුළුවන් අපේ කලින් videos හොඳට බලපුවාම. ඔයාගේ යාළුවොත් එක්ක මේ වීඩියෝස් ෂෙයා කරන්න මතක කරන්න එපා. අනිවාර්යයෙන්ම අපි subscribe කරන්න. අපි ඊගා වීඩියෝ එකෙන් ඉක්මනටම හමුමු.